අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. කිසියම් රෝගී තත්වයකින් පැය 24ක් තුල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වෙයි. ඉතාලියේ පැය 24ක් තුල කොරෝනා මරණ 627ක්. ඇදිරි නීතිය කඩකළ 22 දෙනෙකු අත්අඩංගුවට. ඇදිරි නීතිය පැන වූයේ ඇයි? එස්එන් කියයි. රට පුරා ඇදිරි නීතිය අපි ගැනත් හිතන්න. පවතින තත්ත්වයේ හමුවේ සර්වපාක්ෂික සමුළුවක් වහාම කැඳවන්න. හිටපු කතානායක රජේ නිල්ලයි. බොලිවුඩ් සුපිරි ගායිකා කනිකා කපූර්ටත් කොරෝනා. ප්‍රථමයේ නවදහනිය පුවත් දේශීය පුවත් වෙත. දිවිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ නීති කඩකළ පුද්ගලයින් 22 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළා. දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ පස්වරු 6 සිට සඳුදා උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ අතර අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සැලකින වෛද්‍ය හෙද ඇතුළු සියලු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සඳහා ප්‍රවාහන සේවා අඛණ්ඩව ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු යොදා ඇති බවයි එම මණ්ඩලය නිවේදනය කළේ. එලෙස ප්‍රවාහන පහසුකම් අවශ්‍ය සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රාදේශීය කළමනාකරුවන් හරහා එම සේවා ලබාගත හැකි අතර ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 0777355777 යන දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකි. මේ අතර පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් වවුනියාව නගරය පාළුවට ගොස් ඇති අතර සියලු වෙළඳ සැල් වසා දමා තිබෙනු දක්නට ලැබුණා. තම නිවෙස් වෙත යාම පිණිස පැමිණි පිරිසකට ඊයේ රාත්‍රියේ ගමන්ගත් අවසන් බස් රථ මගහැරීම හේතුවෙන් වවුනියාව නගරයේ ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා මගී ජනයා රැඳී සිටින ආකාරයක් දැක ගැනීමට හැකි වුණා. ඇඳිරි නීතිය පැනවීමත් සමග දිවයිනේ සියලු ප්‍රදේශයන්හි දක්නට ලැබුණේ පාළු ස්වභාවයක්. මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ නීති කඩකළ පුද්ගලයන් 22 දෙනෙකු මේ වන විට බණ්ඩාරවෙල හපුතලේ තංගල්ල කටුනායක ආදී ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. කොරෝනා වෛරසයේ මැඩලීමට අදාළ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේදී සිදු කෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ රෝහල්වල කොරෝනා වෛරස තත්වයන් සඳහා සිදුකරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා සහ වෙනත් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේදී සිදු කෙරුණා. එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්සේ මහත්මිය විසින් සෞඛ්‍ය ලේකම් බද්රණී ජයවර්ධන මහත්මිය වෙත බාර දෙනු ලැබුවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් වික්ටෝරියා කොක්ලි මහත්මිය, අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, වෛද්‍ය සැපී මංශී අධ්‍යක්ෂ ජනප්‍රිය කරුණාතිලක මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. දෙවෙන පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය තත්ත්වයත් සමග පීඩාවටපත් පිරිසක් පිළිබඳවයි මේ තොරතුරු. ඔබ මේ දකින්නේ මැණික් පුරවරේ රත්නපුර නගරය. පවතින ඇඳුරු නීතිය තත්ත්වයත් සමගම දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙන්ම රත්නපුර නගරයත් ජන ශූන්‍ය නගරයක් බවට පත්ව තිබෙන්නේ මේ ආකාරයෙන්. නමුත් ඔබ රත්නපුර පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්නට හිතුවේ රත්නපුර අප වාර්තාකරු ගයන් කුඩාගම අප වෙත එවන ලද දර්ශන හේතුවෙන්. රත්නපුර නගරයේ මේ පවතින පාළු ස්වභාවයත් සමග එදිනෙදා එකිනෙකාට අතපාමින් සිය ජීවිකාව සරිකර ගන්නා යාචක පිරිස් මේ වන විට පත්ව සිටින්නේ ඉතාම අපහසු තත්ත්වයකටයි. වෙනදා පැමිණෙන ජනතාව නොමැති නිසා
ඔවුන්ට කිසිවක් ඉල්ලා ගැනීමට හෝ ආහාරයක් මිලදී ගන්නට වෙළඳසැලක් හෝ විවෘත කර නැහැ. මේ ආකාරයටම තවත් නගර රැසක යාචක ජනතාව ආහාර ලබා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවෙන් පෙළෙන බවට අපට තොරතුරු වාර්තා වනවා. මේ අසරණ යාචකින් වගේම නගරයේ ඔබම ඔබ සැරිසරු මේ සුනකෙින්ද කුස ගින්නට පත්ව සිටින අයුරු දැක ගන්නට පුළුවන්. මේ නිසා මුළු මහත් රටම එකමෙන් එකට අත්වල් බැඳගනිමින් මේ ව්‍යසනයෙන් රට බේරා ගන්නට උත්සාහ දරන මොහොතේදී මෙලෙස අසරණතාවයට පත්වන ජනතාවටද කිසියම් හෝ පිහිටක් සරණක් වන්නට වැඩපිළිවෙලක් සකස් කරන්නේ නම් එයද ඉතා උතුම් බව අප මේ රූපරාමු තුලින් අවධාරණය කර සිටිනවා. ජනතාව තුළ ඇති නොසලකිල්ල හේතුවෙන් රටට ඇතිරි නීතිය පැනවීමට සිදු වූ බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතියක් හැටියට මේකෙන් ගැලවෙන්න මුහුණ දෙන්න ඕන අවස්ථාවක සමහර අයගේ හැසිරීම නිසා මේක අද ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අවසාන වශයෙන් තීන්දුවක් ගත්තේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ඇඳිරි නීතිය දාන්න කියලා. මේ වෙන කිසිම වෙන කලබලයක් මේ රටේ යුද්ධයක් වෙන ත්‍රස්තවාදී ප්‍රශ්නයක් එහෙම නැහැ. මේ අපේ ජනතාවගේ තියෙන නොසලකිල්ල නිසා තමයි මේ ඇඳිරි නීතිය දාන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඇඳිරි නීතිය දාලා හරි කමන්නේ ආණ්ඩුවේ වගකීම මේ වසංගත මේ රටින් තුරන් කිරීම ඒ සඳහා ගත යුතු පරිම අපි පියවරවල් ගන්නවා. ඒ සඳහා ජනතාවත් දැනුවත් වෙන්න ඕන, ජනතාවත් මේකට රජයට සහාය දෙන්න ඕන. රජය විතරක් නෙවෙයි විපක්ෂයේ සියලු දෙනාම මේ මැතිවරණ කටයුතු පැත්තකට දාලා සම්පූර්ණ මේකට සහයෝගය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ලෝකෙම ව්‍යාප්ත වුණ කොරෝනා වසංගතය ව්‍යසනය මේ රටින් අතුගාලා දාන්න රජයට ඒ වගේම ජනතාවට සාල සහයෝගයක් දෙනවා මාධ්‍ය ආයතනය. මාධ්‍ය ආයතන වල කරන ඒ කටයුතු දිහා බලපුවම අපි සූතිවන්ත වෙන්න ඕන. මාධ්‍යයට රටක හැම දෙයක්ම හසුරවන්න ලොකු ශක්තියක් තියෙනවා වගේම මේ කටයුත්තේදී ඒ ශක්තිය පෙන්නමින් මාධ්‍ය විශාල මෙහෙවරක් කරනවා. අපි ඉල්ලා සිටිනවා මාධ්‍යයෙන් තව තවත් මේ කොරෝනා වෛරසය මේ රටින් තුරන් වෙනතුරු මේ මාධ්‍ය සහයෝගය මාධ්‍ය මෙහෙවර අපේ රට වෙනුවෙන් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. COVID-19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගලයන් 627 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනුව ලොව මෑත කාලීන ඉතිහාසය තුළ එක් දිනක් තුළ කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොව වැඩිම පිරිසක් මිය ගිය රට බවට ඉතාලිය පත් වෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මෙවන විට 72 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකිකයින් සංඛ්‍යාව මෙවන විට 72ක්. එමෙන්ම දිවයිනපුරා නිරෝධායන මධ්‍යස්ථාන 22ක් තුළ මෙවන විට පුද්ගලයන් 3063 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ අතර COVID-19 සැකකටයුතු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස හෝමාගම මූලික රෝහල නම් කර තිබෙනවා. මෙවන විට හෝමාගම මූලික රෝහලේ දැනට ප්‍රතිකාර ලැබෙන රෝගීන් නිවසවලට යැවීමේ හැකියාව සලකා බලා ඔවුන් නිවසවලට යවන ලෙසත් අනෙක් රෝගීන් අවශ්‍ය වෙනත් රෝහල්වලට මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් කඩිනමින් රෝහල හිස්කොට මේ සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් වන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නියෝග කර තිබෙනවා. එමෙන්ම දැනට රෝහල තුර කිරීමට සැලසුම් කර ඇති ශල්‍ය කර්ම සහ සැලසුම් කර ඇති වෙනත් ප්‍රතිකාර නැවැත්වීමටද කටයුතු කර තිබෙනවා. එමෙන්ම එළඹෙන 23 වන සතිදා දින සිට සතියක කාලයක් තුළ ඖෂධවේදී මගින් මාස 1ක කාලයකට සරිලන ඖෂධ රෝගීන්ට ලබා දීමට කටයුතු කර ඊළඟ සතිය සිට සායන නවත්වන ලෙසත් දැන්වා තිබෙනවා.
මෙතර සංචාරක සහ අනිකුත් විසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයින්ට අපහසුකම් තොරව බැහැරව යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක නිත්‍ය ගුවන් ගමන් සහ යොදවාගත හැකි විශේෂ ගුවන් ගමන් යන ආකාර දෙකම භාවිත කරමින් මෙය සිදු කරන බවයි විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දැඩි පියවර රැසක් ගෙන තිබේදී යුරෝපයේ එම වෛරසයට දරුණුතම ලෙස ගොදුරු වූ ඉතාලියේ ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 627 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ අනුව මෑත කාලීන ඉතිහාසය තුළ එක් දිනක් තුළ කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොව වැඩිම පිරිසක් මිය ගිය රට ලෙසට ඉතාලිය වාර්තා වුණා. වෛරසයෙන් වැඩිම බලපෑමක් සිදු වී ඇති උතුරු දිග ඉතාලියේ ලොම්බඩියා කලාපයේ මරණ සංඛ්‍යාව 4 ගුණයකින් ඉහළ ගොස් ඇති අතර එලෙස මියගිය වැඩි පිරිසක් වයස්ගත වූවන් බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ඉතාලියේ බොහෝ ප්‍රදේශ මේ වන විට වසා දමා තිබෙනවා. ඉතාලිය මේ වන විට චීනයේ අභිභව ලොව වැඩිම COVID-19 මරණ සංඛ්‍යාවක් වාර්තා කරන රටවන අතර ඒ රට සිදු වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 4032ක්. එමෙන්ම ඉතාලියේ මේ වන විට ආසාදිතෙන් 47021 දෙනෙකුට වෛරසය ආසාදිතේ වී තිබෙනවා. ඉතාලිය, ස්පාඤ්ඤ, ජර්මනි යන රටවල ආසාදිතෙන් ඉහළ යාමත් සමග මේ වන විට ලෝකෙන් වාර්තා වන මුළු COVID මරණ සංඛ්‍යාව 11,000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. මෙම මියගිය සංඛ්‍යාව අතර 5,000කට වැඩි පිරිසක් යුරෝපයෙන් වාර්තා වෙනවා. ඉරානයේ COVID-19 මරණ 1,433ක් වාර්තා වන අතර චීනය, ඉතාලිය සහ ඉරානය හැරුණු කොට ස්පාඤ්ඤද කොරෝනා වෛරස් මරණ 1,000 ඉක්ම වූ සිවුවන රට බවට ඊයේ පත් වුණා. ස්පාඤ්ඤෙන් වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 1,043ක් වන අතර ඒ රට ආසාදිත සංඛ්‍යාව 20,410ක්. කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා සිදු ඇති ජීවිතහානි සංඛ්‍යාව 11,310ක් වන අතර මුළු ආසාදිත සංඛ්‍යාව 272,351ක්, මරණ 177ක් සහ ආසාදිතීන් 19,101ක් වාර්තා වන අමෙරිකා එක්සත් ජනපදයේද වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට පියවර රැසක් ගෙන තිබෙනවා. අමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ සිව් දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදිනී වී ඇත්තේ පවුලේ උත්සව අවස්ථාවකට එක්වීමෙන් අනතුරුවයි. මේ අතර බොලිවුඩ් සුපිරි ගායිකා හනිකා කපූර්ටද නව කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. ඇය පසුගියදා බ්‍රිතාන්‍යයේ සංචාරයක් සිදු කර ඇති අතර ඉන්දියාවට පැමිණීමෙන් පසු සිදු කළ පරීක්ෂණයකදී ඇයද COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇයද මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. විරාමය නවන අනතුරු නැවතත් අවධානය දේශීය පුවත් වෙත. පවතින තත්ත්වයේ හමුවේ වහාම සර්වපාක්ෂික සමුළුවක් ඇඳබන ලෙසට හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් COVID-19 හෙවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය ක්‍රමයෙන් බියකරු තත්ත්වයකට පත්වෙමින් දිනෙන් දින ආසාදිතින් සංඛ්‍යාව ඉහළ යාම සමස්ත රටවාසීන් මුහුණ දෙන බලවත් අවධානමක් බවත් මෙම අවස්ථාවේදී සෞඛ්‍යංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැලසීමෙහිලා නිරතව සිටින සියලු අංශ වෙත සමස්ත ජාතියේ ගෞරවය, කෘතඥතාවය හා පූර්ණ සහය හිමිවිය යුතු බවත් හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එම සියලු අංශ මැනවින් කළමනාකරණය කිරීමට රජය දරනු ලබන උත්සාහයටද කිසිදු බෙහෙදකින් තොරව
බව සෑම පාර්ශවයකම පූර්ණ සහය ලබා දීම පැහැරහළ නොහැකි වගකීමක් බවත් විශේෂයෙන්ම මෙම තත්ත්වයේ හමුවේ වඩාත්ම දුෂ්කරතාවයන්ට මුහුණ දෙන එදිනදා උපයන දෙයින් ස්වකීය දරු පවුල් නඩත්තු කරන ජනතාවට සහන සැලසීමෙහිලා වඩාත් ප්‍රායෝගික විධිමත් වැඩපිළිවෙලක් කෙරෙහි කඩිනමින් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් මෙම නිවේදනයෙන් හිටපු කතානායකවරයා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙවන් ජාතික ව්‍යසනයක් හමුවේ පොදු ජාතික අරමුණක් වෙනුවෙන් සමස්ත පුරවැසියන් දිශාගත කිරීමේ වගකීම යුතු රාජ්‍යකරණයක ප්‍රශස්ත ලක්ෂණයක්. එබැවින් මේවන විටද හිටපු අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා හා අනිකුත් පක්ෂ නායකයන් වෙළඳ මන්ත්‍රණ සභා හා සිවිල් සමාජ නායකින්ද පෙන්වා දී ඇති පරිදි සියලු පාර්ශ්වයන්ගේ අදහස් පිළිබඳව සැලකිලිමත්ව සාමූහිකව තීරණයකට එළඹීම සඳහා අවධානය යොමු කරන ලෙසට ගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු රජයෙන් හිටපු කතානායකවරයා වශයෙන් ඉල්ලා සිටින බවද කරු ජයසූරිය මහතා පවසනවා. එවැනි කැඳවීමකදීද කිසියම් පුද්ගල ඒකරාශ්‍රවීමක් සිදුවන බැවින් නිසිය සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් අනුගමනය කිරීම සිදු කළ යුතු බව තමන්ගේ විශ්වාසය බවයි කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ. මෙම වසංගත තත්ත්වයට මුහුණ දීමේදී මනා අවබෝධයකින් යුතුව රජය හා විපක්ෂයේ එක්ව සාමූහික තීන්දුව ගැනීමට මේවන විටත් ලොව රටවල් ගණනාවක් විශිෂ්ට අන්දමින් ක්‍රියා කර ඇති ආකාරයද සැලකිල්ලට ගනිමින් අපගේ මාතෘභූමිය හා ජනතාව වෙනුවෙන් ඉතා සද්භාවයෙන් යුතුව සිදු කරන කරුණු පෙන්වා දීමක් ලෙස සලකන මෙන්ද ඉල්ලා සිටින බවයි හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. පාට පක්ෂ බේදයකින් තොරව සියලු දෙනා COVID-19 වෛරසයේ මෙරටින් තොරන් කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය ඩලස් අලහපිරමු මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහා ව්‍යසනකාරී තත්ත්වය මැද්දේ මනාපිට දුවනෝ නම් මනාපිට සෙනග කැඳවනෝ නම් රැස්වීම තියෙනවා නම් කරුණා කරලා නිරුවත් කරන්න. මොන පක්ෂකුණත් කමන්න අපේ පක්ෂුණත් කමක් නැහැ. රටට හෙළිදරව් කරන්න ඕනේ මේක. මේ වගකීම් විරහිත දේශපාලනය නවත්තන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපිට අපි මොන පක්ෂේ නියෝජනය කරත් අපිට ඉන්න පුළුවන් එක හතුරු පක්ෂයයි තියෙන්නේ. ඒ පක්ෂේ නම තමයි කොවිඩ් නේද? අපිට අංක නිකුත් කළ තියෙනවා එක අංකයයි හතුරු අංකයක් තියෙන්න පුළුවන්. 19 විතරයි. ඉතින් මේක අපි තේරුම් අරගන්න ඕනේ හැම කෙනාම මෙරටේ. හැම දෙනාම හැම පක්ෂෙම ආයේ තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ මේ ජාතික අවශ්‍යතාවය ජාතික අවදානම මේ අර සිල්ලර මනාපෙට හිඟා කෑමට වඩා උඩින් තියන්න ඕනේ. දැන් ඇත්තටම දැන් පළවෙනි රෝගියා සුවපත් වෙලා නිදල්ලේ ගිහිල්ලා හිටපු රාජ්‍යයකට නැවත මේ අවදානම ආවේ කොහොමද? මේ අනතුර නැවත ආවේ කොහොමද? ආවේ අපේ පුරවැසියන්ගෙම තියෙන නොසලකිලිමත් භාවය නිසා වෙන්නේ. සහ දේශපාලන වශයෙන් මේක පාවිච්චි කිරීම නිසා වෙන්නේ. එයාපෝට් එකේ ඇවිල්ලා ස්කෑන් කරලා මේ කරනකට දිසබතම කියන්න පටන් ගත්තා. ඇයි මේ රට විරුවට හිරි අර කරන්න කියලා. දේශපාලන වේදිකාවල ඇඟිලි දික් කරන්න පටන් ගත්තා. මේ එයාපෝට් එකේ කරන්න මේ අසාධාරණයක් කියලා. මම මතකයි විපක්ෂ නායකතුමා පාවා ඒ වෙලාවේ මාධ්‍යට ඇවිල්ලා ඒක කිව්වා. හැබැයි එහෙම මගහැරලා ගියපු කණ්ඩායම වලින් වෙච්ච විනාශය බලන්න කරුණා කළා. ඒ නිසා අපි රටක් විදියට මේක දිහා බලන්න කියලා කියන ආරාධනාව අපි කරන්නේ. දැන් අවධානයේ රට වටා පුවත් කිහිපයක් වෙත. ඇඳෙන නිතිය ප්‍රකාශයට පත් කර තිබේදී හැඩන් ෂැනන් වත්තේ වතු නිවාස පෙළියක පිටුපස අනවසරින් මැණික් කරමින් සිටි සැකකරුවන් 7 දෙනෙකු හැඩන් පොලිස් කොට්ටාස දූෂණ මර්ධන එකකේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නව කොරෝනා වෛරස රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් බලාවේ තවත් වැඩසටහන් කිහිපයක් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළු වන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ සමගින් සියත දහවල් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි නැවත හමුවන්නේ සවසහාය අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්නේ www.siyathanews.lk අපගේ වෙබ්පිටුවේ වෙත. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.